పార్లమెంట్ మంత్రి గారు ఎస్పి దిశానాయక మతితుమాకి అవసరాయి హిటపు నాగరిక మంత్రి మైండ్ దురుప్పే గమగి మహాత్మ్యాకి అవసరాయి నోనోరి మాకుని మమ ఏచం సాహిబ్ ఒక అమతాన్ని కొడుమ సిట මම අමුත්තෙක් නෙවෙයි මේ ගමට මගේ උපංගම නුරෙලිය මගේ පියා පීඑම්එල් සහිර මාතා එයාට පැමිණි 1925 විශාල සේවයක් කළා ස්වාමාදන විශ්ව කරුවෙක් ඒ ඔක්කොම දන්නවා අපි 83 කලබලදී ඔක්කොම විනාශයෙන් පස්සේ මට ඒ වේදනාව හිරුල ගන්න බැරිව කොළඹට පැනාවා හැබැයි මගේ හීනෙත් තියෙන නුරෙලිය තමයි එතකොට මේ දැන් අපිට ඉතා සතුටින් සතුට වෙනදී මගේ කතා පැත්තකට තියලා අපේ රටේ ගමයි හොඳ අද අනාගතයක් බිහිුණේක හැමෝටම පිළියනවා බලමු අපේ ජයග්‍රහණයලා ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පැමිණීම ඒක ලොකු හයියක් මුළු රටටම මුළු ලෝකෙටම දෙවනි ප්‍රශ්නය විසිරෙන සතුටයි මිලා කවුද අපේ නායක කඳුරට නායක නුරෙලිය නායක එස්පීදිසා නායක ජයෙන් ජය වේවා එස්පීදිසා නායක මන්ත්‍රීතුමා ඔබේ පැමිණීම අපිට ඉතා සතුටක් ලොකු සතුටක් ඒ සතුටෙන් සතුට ඔබතුමාත් එක්ක අත්වල බැඳගෙන ඉන්නේ අපේ බොහොම හිතවත් ඉතා අවංක මේ සෑහෙන කැපවීමෙන් නුරෙලියට ආදරය කරන හිටපු නගරාධිපති මහින්ද දුරප්පිය ගම්බිගේ මහතා තම ඔබ මන්ත්‍රීතුමාත් එක් රොක්ක එක් සිත් මේ නගරය දවසින් දවස ඉතා හොඳ සානකර ගෙන්න පුළුවන්කම තියෙන එක මට දැන හිතර දැමම හිතේ ලස්සනට මැවෙනවා හිතන සත්සා සතුටක් සාමාන්‍ය වචනිකයොත් මල් පිපෙනවා හතරි සතුටයි හැබැයි මන්ත්‍රීතුමනි මම හරි සතුටු වුණා ටර්ෆ් ක්ලබ් එක වර්ධනය කරන්න ඕනේ ගෝල්ෆ් ක්ලබ් එක වර්ධනය කරන්න ඕනේ හැබැයි එක කාර්යයක් කරුණා කරන අවධානයට ගන්න වෙන කමවල වර්ධනය කරනත් බලා වෙනසක් තියෙන නුරෙලිය වර්ධනය කරන එක ඒ කියන්නේ නුරෙලිය යම්කිසි ශිෂ්ටාචාරයක් තියෙනවා යම්කිසි ට්‍රෙඩිෂන් එකක් තියෙනවා දැන් උදාහරණයට දැන් ලන්ඩන් එකේ Buckingham Palace එක අනිත් එක ඒගොල්ලන්ගේ මේ නොයෙකුත් Trafalgar Glass Square එක Clock Tower එක Big Ben එක ඕවා නිතර වර්ධනය කරනකොට ඒවන් මේ තිබුණ ආකාරයට මේ විදිහටම කෙරුවා ඒ හරියට තව දෙයක් ඇවිලා මේ පරිසරයේ ගැන බලාගෙන කළේ ඒකයි ක්‍රමය හැබැයි දැන් නුරෙලිය ඉතිහාසය බලනකොට 1818 නුවර කැරැල්ල තිබුණා ඒ කියන්නේ 1700 ගානේ බ්‍රිතාන්‍ය නුවරැල්ල වල පස්සේ 1818 නුවර කැන්ඩියන් රිබෙල් ඊට පස්සේ 1919 ඒ කැරැල්ල වැළපැල්තු වල පස්සේ මේ නුවර ඉඳලා දේවියන කප්තාන් කෙනෙක් මේ තව ඒගොල්ලන්ගේ කණ්ඩායමත් එක නුවරලින් ඔබ්බට ඌව කියන ප්‍රදේශයක තෝරාගන්න ගියා මේ බලාගෙන හෝමෝම ඇවිල කිකිලෑමාන කන්දෙන් ගල බලකොට ලස්සන වල කැලෑවක් කිසිම ළමෙක් හිටියේ නෑ එහෙත් විස හරියට බ්‍රිතාන්‍ය වගේ හැබැයි අමුතුම දේ අලි හිටියා වහාම ගිහිලා බාන්ස් රජුට මේ කතාව කියනකොට කිව්වා බාන් රජු කිව්වා එහෙනම් ඇයි අපේ ළමෙන් සොල්දාද වාසනී පෙනකොට බ්‍රිතාන්‍ය වන එච්චර දුර ඒ වගේ බ්‍රිතාන්‍ය වගේ රටක් මෙහෙ කිට්ටුම තියෙනවා වහම අපි හද විශ්වවිද්‍යාලයක් හිටින මිලිටරි හොස්පිටල් එකක් කියලා 1829 ඕඩර් කරලා මිලිටරි හොස්පිටල් එකක් පටන් ගන්න ඒකට එයත් බැලුවා මාරයින මටත් ගිහින් ඉන්න පොඩි බංගලා ගහගම කියලා බාන්ස් හෝල් එක හදුවා එක්කින ග්‍රෑන්ඩ් හෝටල් එක ඊට පස්සේ මොනවද ආවේ අලි වරණ්ඩාව සර් සැමුවෙල් බේකර් එයාවිලා එයාගේ ලොකු කතාවක කෙටියෙන් කියන්න ඕනේ එයා ඉඳලා ක්‍රෑන්ජලා රෙස්ටෝස් එකේ කියපි පෝස්ට් ඔෆිස් එකේ ඉඳලා බලනකොට හරි ලස්සනයි හැබැයි කන්න කිසිම දෙයක් නැහැ ඔක්කොම සාගින්නේ හිටියේ
ඒකකොට ඒක දුක් වෙලා රට ගිහිල්ලා කියන අයියලා අක්කලාට කියලා ලොකු මේ නැව කරගෙන ආවා අල බතල මේ අල බතල නේ අල කැරට් ලීක්ස් කුකුල ඔක්කොම අරගෙන ෆාම් එක පටන් ගත්තා. එතනින් එහා තමයි නෝරෙලිය ඉතිහාසය පටන් ගන්නේ. ඒකයි අපාමුල. ඊට පස්සේ තමයි නෝරෙලිය ඉතා ආදරෙන් සිනහසින් සම්පූර්ණ වෙනස් කළේ ගෞණ ග්‍රෙගරි මහතා. ඒ වෙනුවට තමයි ග්‍රීක් ග්‍රෙගරි එක ඇති කරේ මුළු ටවුමම සම්පූර්ණයෙන් මේ ගාර්ඩන් සිටි එකක් කරලා. ඒ වගේ ඊට පස්සේ ක්විච් කොටේජ් එක කරලා. ඒ වගේ දෙයක් වුණාට අද කියමුකෝ අබ මේ මාතෘකාව එලද මේ ටර්ෆ් ක්ලබ් එක. ටර්ෆ් ක්ලබ් එක ඉතිහාසයේ ඇවිලා ඉස්සරම ටර්ෆ් ක්ලබ් එක ඇවිලා රේස් කෝස් එක මේක දෙවනි රේස් කෝස් එක. පාල්මේ රේස් කෝස් එක තිබුණේ බේකර්ස් ෆාම් එකේ. බේකර්ගේ මල්ලි ජෝන් එයා තමයි නෝරිලියට ඉස්සරම අස්පිය ගෙනාවේ. ඒ ටර්ෆ් ක්ලබ් එකෙන් ඒ අස්පිය පිටනිය තමයි දෙවනි අස්පිය පිටනියට මෙතන ආවේ ටර්ෆ් ක්ලබ් එක. ඒකයි මේක. This is the second race. ඒ වගේම ගෝල්ෆ් ක්ලබ් එකත් එහෙමයි. මේ තිබුණ ගෝල්ෆ් ක්ලබ් එක නෙවෙයි පාල්මිනි ගෝල්ෆ් ක්ලබ් එක. ඒක තිබුණේ මූන් ප්ලේන්ස් එකේ. ඒක තිබුණා ඇන්ඩර්සන් ලින්කේ. ගවන් ඇන්ඩර්සන් කාලේ ඉලන්දුන්න මූන් ප්ලේන්ස් එකට ගෝල්ෆ් ගාන. එතකොට ඒක ඒ ගානකොට ලේඩිස්ලා ඒ කියන්නේ මේ ලේඩිස් කියන්නේ මේ සිංහල වචන මට කටට එන්නේ මේ ඒගොල්ලන් ගෝල්ෆ් කියුවේ මේ ගැහැණු කට්ටිය Town hall එකේ පිටවට ladies go play the golf on the town hall and the men play the golf at the entrance of Nickel Moon Prince. පස්සේ කාලෙක තමයි මේ ගෝල්ෆ් එක ගිනාමේ මේ දැන් තියෙන තැනට මේ තියෙන තැන ඇවිල්ලා ඒ කාලේ කිව්වා මැකලන්ස් ග්‍රීන් කියලා. මැකලන්ස් ග්‍රීන් කියන කාරණේ දැන් කාගල්ස් එක ඉස්සර ජේම්ස් මැකලන් ෂොප් ඒක තමයි කාගල්ස් ගත්තේ. එතකොට කාගල්ස් ග්‍රවුන්ඩ් දෙමේ තිබුණේ කාගල්ස් මැකලන්ස් ග්‍රීන්. එතකොට ටර්ෆ් ක්ලබ් එකත් මේ ගෝල්ෆ් ක්ලබ් එකත් දෙවනි තැනට ආවේ. එතකොට ඒ වගේ විශේෂ දේවල් හුඟක් ඉස්සර සුද්දු ඉනකොට එතකොට හැම දෙයක්ම ලිටිල් ඉංග්ලන්ඩ් වුණා. එතකොට හැමෝම බොහෝම ඉතර තැනකට ආවට අපේ අතේ ලොකු වැරද්දක් වුණා. මොනවද ඒ වැරද්ද? ඒ වැරද්ද ආයිත් රෑ වැටෙන වෙලේ දවල් වැටෙන්නේ නැතුව ඒක ටිකින් ටික ගිනියන්න බෑ. ගිනියන්න හොඳ නෑ. හා ඉස්සර සිංහල අවුරුද්දේ ගුරු පුස්තු දුන්නා වගේ ඒව කරන්න බෑ. දැන් අපි මොනවද උනේ නිදහසට පස්සේ එදා තිබුණ සුවය අපේ ඇත්තෝ අපේ පේසපාලකයෝ ක්‍රමක්‍රමයෙන් විනාශ කෙරුවා. මොකද කෙරුවේ විනාශේ? පරිසර පැත්තෙන් ඇත්තරම බේකර්ගේ ඒකිය සෞනියස බොන්ඩරින් කියන පොතේ පෙන්නනවා නෝරලිය ඩුගාන සින්නක් රොප්පු දුන්නේ නැහැ ඔක්කොම ලීස් නැන් කාරණේ මේක වතුර උල්පතක්. මුළු ලංකාවටම වතුර යන්නේ නෝරලිය ඉඳලා. ඒ නිසා දුන්නේ ලීස්. මම කිව්වා නෑ ඒක බලන්න බේකර්ගේ පොතේ තියෙනවා 7 years of wandering. ඒකේ තියෙනවා ඒක පෙන්නුම් කරලා. ඊට ඒ වගේම තමයි නෝරලිය සිංහල රජ කාලේ රජගොල්ලෝ ආව වතුර බලන්න. ඒක කරපු විනාශය මොකද්ද? එක පැත්තකින් ඒ තිබුණ ස්වභාවික ගස්කොලන් ටික නැති කරලා ටර්පන්ටයින් හැදුවා. තවත් විනාශයක් කරා එල් පුල්පතේ තියෙන වතුර ටික උරා ගන්න දැම්මා නළලින්. මොනවාද ඊටත් මතක මොනවාද? ඔක්කොම කෙරුම් කට්ටිය ලොකු කට්ටිය අර කට්ටිය මේ කට්ටිය මන් දන්න දේශපාලක මිනිස්සු කරන වවන්න පටන් ගත්තා. කැලෑ ටික සුද්ධ කෙරුවා. ඉතිකොට මේක මේ මොනවද මේ කරන අපරාධය? ඊට පස්සේ දැන් වර්ධනය කියලා එදා දවසේ බේකරනකොට ගේමියනකොට සමු කැලෑම බේකරනකොට මොනවද තිබුණේ? මේ පවුල් 20යි පරිචි ගවල්වල. දැන් මුළු කොළඹම කොළ නෝරෙලිය. එතකොට තව වර්ධනය කියලා එයාලා ගස්කොලන් කරන යනකොට දී යන විනාශේ විනාශ වෙනවා. ඒ නිසා මම සාධාරණ මැතිතුමාගේ රජයෙන් ඉල්ලා සිටින්නේ දියුණු කරනවා නම් ඒ යම් කිසි සැලැස්මක් අනුව සම්කිසි මේ කරනවා ඇත්ත ඔගොල්ලෝ කරනවා. නමුත් ඊටත් වඩා වෙන දෘෂ්ටි කෝණයෙන් බලන්න වෙනවා මේ ප්‍රශ්න. ඒ කියන්නේ අද මේ ග්ලෝබල් වෝමින් අරව මේවා කියන ප්‍රශ්නය අනුව පුළුවන් තරමක් ස්වභාවික පරිසරය ගැන ප්‍රමුඛත්වය දෙන්න. අලුතෙන් දැන් නොරෙලිය බිල්ඩින් හරි වර්ධනය හරි කරනවා නම් කරන්න
ඉස්සර සංවර්ධන කරපු තැන්වලත් වඩා අලුත්ෙන් ගහක් කොළක් කඩ විනාශ කරන්න එපා. දෙවනි දේක පුළුවන් තරමක් අර නොරිජිය තිබුණ පිබබේස්පි මන්ත්‍රීතුමා කිව්වාගේ අර ටර්පන්ටයින් ගටක් අස්සේ නැති කරලා මේ නීත්‍යානුකූල පුළුවන් කමක් තියෙනවනම් හිමාලයේ අනන්තරෙන් හරි ගස්පෙරැටි ගෙන බවන්න පිටු තලාගල කන්ද උඩ පොඩි කාලේ මම ස්කෝලේ යනකොට පේන්ටර්ස් එකේ උඩ යනකොට පොඩි පොඩි බටර් ලිබ්බා බෙරිස් තිබුණා තැලේ පළතුරු තිබුණා අපි කෑවා අපි චූටි ළමයි ඒක අවුරුදු 50කට ඉස්සර දැන් ඔක්කොම විනාශ වෙලා ගියා විනාශ වෙලා ගියා පාර දිග යනකොට ඇලවල දොලවල තියෙන මේ වතුර යන සද්ද නාදය හරි රසට පේනවා දැන් මොකද මේ අමුතු සුභාක් වෙනකම් මේ මොනවා වගේ එතකොට සංවර්ධනය කරනවා වගේ නෙමෙයි අපිට තවත් වෙන ලෝකයක් වෙන බෑ නොරලිය සංවර්ධනය කරන්න එකම රහස ඇවිල්ලා අලුතෙන් කිසිම දෙයක් කරන්න යන්න පස්සට ගිහිල්ලා යලිපදීමක් කරන්න එතකොට එදා සුල්දාද රට ලෙවන් නැතුව අද සංචාරකයේ සෝනෑම සුද්දෝ ඇවිල්ලා නැව ගණගෙන වැටෙන යනවා if you want to go for a good holiday if you want to go to England come to Sri Lanka there's a little England කියන ප්‍රදනම එන්න පුළුවන් ඒ ප්‍රදනම විනාශ කෙරුවා ක්‍රමක්‍රමයෙන් අතිබුනේ රේල්වේ එක කඩලා දැම්මා දැන් අලුතෙන් බිල්ඩින් කඩලා දැම්මා මේ ඔක්කොම විනාශ නොකර පුළුවන් තරම ඕවා පුනරුත්ථාපනය කරගෙන අපිට ආයි සුද්ධ වෙන්නෙත් නැහැ ගුන් ඉන්නේ යන්නෙත් නැහැ අපි නිදහසක් රටක් අපි සංචාරක පැත්තේ ඒකට ආසයි මේවා ගැන අපිට ආසයි එතකොට මේවා ගැන දැන් නොරලීට කිච්ච වෙලා පුළුවන් කිච්චු මනිත් නැගලා ඒවල ගාලේ කොටුව ඒකවල මෙතන දැන් නොරලී සංවර්ධන කරනවා කියලා මේ දැන් කිව්වෝ නොරලී ටර්ෆ් ක්ලබ් එක සංවර්ධන කරනවා කිව්වොත් හොඳයි ලොකු දෙයක් හැබැයි එතන තියෙන සංවර්ධනයේ අඩු ගානේ අපි පොඩි කාලේ තිබ්බ වගේ අර තනකොළ ටික ලස්සනට අයි සෙට් කරන්න ඕනේ අර ඉස්සර තිබුණ විදිය අර ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එක පරණ විදියට තිබ්බ හොඳ දේ අපි අඩුව කඩලා පුටුව කරුව අපේ කට්ටිය සුද්ධෝ කොම වැරදි කරාට සුද්ධෝන්ගේ හොඳ පැත්ත මේක ඒ උන්ගේ ඒ තිබුණ පරණ සුවේ ගෙනියන්න ඕනේ අනිත් එක නෝරි දැන් කියේ රේල්වේ කතා හැදේට කඩලා මොන හරි කරා දැන් ආර්ථික මධ්‍යස්ථාන නම්මනම් දාලා තියෙන්නේ ඒකත් ඒකේක කෞතුකාගාර වගේ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ හොඳ හොඳ දේවල් කරලා පුළුවන් තරමක් ජාත්‍යන්තර මට්ටමින් දෙවනි සුළුයි මම බ්‍රිතාන්‍යවල ඉංග්‍රීන්ඩේක තියෙන තැන හොයලා බලලා නුරට එන විදියට කරන්න ඕනේ. එතකොට ඒ විදියට කරයි කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා. එක පැත්තකින් SVD සහායක මන්ත්‍රීතුමා පිටිවිණියෙක් නෙවෙයි පිටකෙන I'm sorry for your singer Hongwood. පිට මහත්මයෙක් මේ ගමේම මහින්ද දොරගම පරම්පරා තුන හතරක් ගමේම මේ ඒ කැක්කුමේ සෙනෙහස ආදරේ තියෙන අපි තිනවා මේ පිටිපස්සෙන් ඉඳලා වුණ ඕනෑ මුදාවක් කරන්න මගේ මේ ෆවුන්ඩේෂන් එක තිනවා අපි මේක ෆවුන්ඩේෂන් මම තමයි ෆවුන්ඩර් මෙම්බර් අපි රාජකාරිය වල නුරේ ඉතිහාසය ඒක කියන්නේ සමහර විශ් ඉන්නවා අපි සුද්ධන්ත පන්දම් ගන්න සුද්ධන්ත පන්දම්ක් කරන්නේ අපිට ඕනේ නෝරලිය වර්ධනය වෙන ඒ නිසා අපි ඉතා සතුටුයි ඉතා සන්තෝෂයි මෙව යන ව්‍යාපාරය අපි ජයෙන් ජය වේවා කියනවා අපි මේ ජනාධිපතිතුමත් ආපු එක හොඳ නිමිත්තක් රටත් හොඳ තැනකට එනවා නූරේ හොඳ තැනකට එනවා හැබැයි මගේ එකම ඉල්ලීම නූරේ සංවර්ධන කරනකොට අපි මන්ත්‍රීතුමාණනි කරුණා කරලා පුළුවන් තරමක් තව තව අලුත් ගුවන්තොටුපොල තියන්න වෙන වෙන මතස්ථල ඔක්කොම තියන්න හැබැයි පරණ සුවය ගන්න මේක තියෙන උත්කෘෂ්ටය මේක රාවණ සීතා දේවිය ගැන තිබ්බ තැන මේක රාවණ කාලේ ඉතිහාසයක් තියෙනවා මේක අපිට අලුත්යෙන් අමුතුයෙන් දාන දේ අපේ කුරුල්ලෙක්ගේ බර්ඩ් සෙන්චුරි එක ඔක්කොම විනාශයෙන් වෙලා ජන ගහනේ කූඹිය වගේ රොක් වෙලා විනාශේ වුණා ලෝකෝ ඒක තමයි මහින්ද දොරටුපොලේ ගමගේ මහත්ය ඇවිල්ලා එදා ලේකක සුද්ධ කර මිනිස්සු බැන්න මොනවද එදා ලස්සරට බොන්න පුළමතර තිබුණ ලේකෙක ඔක්කොම වතුර යසුචාරම ඒ වතුර ගලාගෙන යනවා කොළඹ පැත්තේ මිනිස්සු බොනවා ඒක දුරුද ඔබතුමාට ලොකෝම සම්පතක් මහින්ද දොරටුපොලේ ගමගේ මහත්ය ඔබතුමාත් එක්ක ඉන්න එක ඉදිරියට ඔබතුමාට මේ යන ව්‍යාපාරයට ජයෙන් ජය වේවා කියලා මේ සබ ගන්න අලි සහේ කොළඹ සිට අපි මම කොයි හිටියත් ඇරි
ගාව දහරේ ඇවිල්ලා මැරෙන්නේ නොරෙලිය අපි ඔබ හබුතු මට ආදරේ නොරෙලියට ආදරේ නොරෙලිය ජය වේවා මේ මුළු ලංකාවම ජය වේවා මුළු ලෝකෙම ජය වේවා මේ කොරෝනා වසංග දෙත් ඉතා ඉක්මනින් නැති වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් අවසන් කරනවා අලිසාහෙත් කොළඹ සිට